සමන්තා චක්කවාලේ සු වත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මංමුණීරාජස සුනන්තුසග්ග මොක්කදන් ධම්ම සවනකාලෝ අයං බදන්තා දම්ම සවෙනකාලෝ අයං පදන්තා දම්ම සවෙන කාලෝ අයං බදන්තා නමුෝතස්සේ භගෙවෙතෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගෙවෙතුූ වරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්ස ධම්මේවසුනිසාමි දම්මෝ මේ රමතමනු ධම්මා සුකාපරංගත්ති ධම්ම මූලංති සම්පදන්ති ශ්‍රද්ධහබුද්ධි සම්පන්න කාරුණික පින්නත් හැම කෙනෙක්ම මේ හිමිදිරි උදෑසන එහි පස්සිකෝ සදහම් වැඩසටහනත් සමගේ කාත්මික වෙලා සිටින්නේ සැදී පැහැදී සිටින්නේ. ලෝතුරා බුදුවමාමයණින් වහන්සේ විසින් දේශනා කොට වදාල ඒස්වාසූ දහස්සක් වු සද්ධර්මයෙන් බොහොම ටිකක් ස්වල්පයක් ශ්‍රවණය කරන්න. මේ මොහොත බොහොම පූජනීය මොහොතක් පිින්වන්ත මොහොතක් ඒ බව හිතේතියාගෙන මේ පිින්වත් පිරිස මේ බණටික සුනාත හොඳින් අහලා ධාරේත ධාරණය කරගෙන මතක තියාගෙන චරාත ධම්මේ ඒ අනුව තමන්ගේ ජීවිතයේ හැඩගස්වා ගන්න. බුදුහාමුදුරුව දේශනා කලා පින්වතුනි බොහොම වටින ගාථාවක් ධම්මේව සුනිස්සාමි කියලා. එකනේ බණම අහන්න. දැන් මේ අපි අහන දේවලි චුට්ටක් කල්පනා කල බලන්නකු මොනවද මම් මේ අහන්නේ. ඇත්තටම හිතන්න දවසක් ඇතුළත අහපු දේවල්. අපි යමක් අහනකොට ඒ අහන දෙයින් තමන්ට ප්‍රයෝජනයක් තියෙන් ඕනේ. ඒවගේම අනුන්ට ප්‍රයෝජනයක් තියෙන්න්න ඕනේ. එහෙම නැත්තං මෙලොවට වැඩක් තියෙන්න්න ඕනේ ඒමත් නැත්තං පරලෝකෙට වැඩක් තියෙන්න්න ඕනේ. දැන් අපි අහනෝ. අහන දේවල්ලොලින් මට වැඩකුත් නේ වකාටවත් වැඩකුත් නෑ මෙලොවට වැඩකුත් නෑ පරලෝට වැඩකුත් නෑ. ධර්මය කියල කියපු හාම මේ බුදුබණම අහ ඕන කියලා නීතියක් නැහැ. එහෙම න්‍යායක් නැහැ මේ ගාථාව තුළත් සඳහන් කරන්නේ ධර්මය කියලා ධර්මය කියන එක තුළ තියන ඇත්තටම මම මුලින් මතක්කරපුආකාරයට මේ කාරණ හතරට තමන්ට අනුන්ට මෙලොවට පරලෝට. එහෙම වැඩක් නැත්නම් අපි මේ අහන දේවල් වල තේරුමක් නෑ. දැ මෙලොවට වැඩක් කියල කියන්නේ අහන දෙයක් තුළ අපිට ලෞකික හා භෞතික දියුණුවක් තියෙන් ඕනේ. අහන දෙයක් තුළ අපි දැන් අහන දේවල්ල ලෞකික දියුණූකුත් නෑ ෞතික මේ දියුණුුවකුත් නේ ඉස්සර නං ගීත නිර්මාණය කලා මුලින් මුලින් මොලෙන් අහන් ඊට පස්සේ හදවතිං අහන්න ගීතය නිර්මාණය වුණා ඊටත් පස්සේ කංවලිින්ගහන්න ගීත නිර්මාණය වුණා දැන් ගීත නිර්මාණය කරන්නේ කකුල්වලට අහන් එමුණවාද කියලා දන්න ඇතිවුනාට නටනවා බැලින්නං අහල තියෙන්නේ කවුරහරි අඩනවා දාලා ගියා කියලා. ඒක හාහතව කෙනෙක් නට නොමුකද හේතුව මොලේට කිව්වෙත් නෑ හදවතට කිව්වෙත් නෑ කංවලට කිව්වෙත් නෑ කකුල්ලොලට කියපු නිසා. දැ අපි ගීතයකත් තියන්න පුළුවන්. ධර්මය ගීතයක තියන්න පුළුව. සංගීතට බණ කියපු අවථා අනන්තයි ප්‍රමාණයි. සංීතෙත් එක්ක දැන්නම් ඉතින් ඔය පොඩිතාලයක් වන්න මක් තානමක් එ කවිබණය එහෙම කියන එක නෙමේ අප අදහස් කළට. ගීතයක්යට ගාතාව කියන එක දිගුවක් තමයි ගීතය කියන්නේ. එතගොට මේ ගාතාව ගී සංගීතය සමග මුසුවෙලා බණටිකක් මිනිස්සුන්ට කිව්ව. ඒකත් අහන්නකමක් නෑ. ඊළඟට යම් කිසි ශාස්රුවරය යම් කිසි හොඳ දෙයක් කියලා තියෙනවා නම් එක අහන්න. කිසිම ගැටලුවක් නෑ මේ දේශනාලතිී බුදු හාමුදුරුව නෙමෙනි වෙන ශස්රුවරයෙක්න කිව්වට කියල ප්‍රතික්ෂේප කරන්නේ පක හරි නං හරිනං එක අහන්න. අපිට සෑම ආගමකම යහපත් දේවල් තියනවා. එකයි බණ ම අහන්න කියන්නේ. එකන වැඩක් තියෙන දෙයක් අහන්න කියලා කියන්නේ. දැන් අපි අහන්න වැඩක් නැති දේවල්. අනුන්ගේ වල්පල් ලෝපදූප පල් හෑලි මේවතමා පියහන්නේ. කේලම් මෙවතමා පියහන්නේ. හිස්වචන මෙවතමා පියහන්න මේ ඔක්කොම හලා අන්තිමේට පරුස වචන අහගන්න දෙයක් තමයි අපි කරන්නේ. ඒකත් අහගෙනන අන්තිමේට. ඒ නිසා අහන්න කොට අහන්න පින්වතුනි වැඩක් ඇති දෙයක්. ඊළඟට ධම්මෝමේ රමතිී මනෝ ොතන සඳහන් කරන මගේ සිත ධර්මය ඇලේවා කියලා ඊට වඩා දෙයක් තියෙනො මෙතන ඒ තමයි තමන්ගේ මනස දහමින් පෝෂණය කරගන්න දැන් අපි මේ මනස පෝෂණය කරගන්නේ දහමින්ද එක ඇස් දෙකෙන් හන් දෙකෙන් නාහැන් කටිං අත පයින්න අපි මේ යම් කිසි දෙ ග්‍රහණය කරගන්න ඒ ග්‍රහණය කරගන්න දෙයක් අපි හිතේ තැම්පත් කරගන්නවා. හිතේත් ඇැම්පත් කරගෙන ඉන් පසුව අපේ ජීවිතයට ඒහා සමාන දෙයක් ආපුහාම වනහම අපි අර ධර්ම කරුණු එතෙන්ට ඈදගෙන ඒ අපිට වෙච්ච ව්‍යසනය අපිට වෙච්ච විපට අපිට වෙච්ච කරදරය අපි සමනය කරනවා. එක්තරා මළගමකට සහභාගි වෙන්න සිද්ධ වුණා යුද්ධෙ තිබිච්ච කාලි හඟක් දෙනෙකුට අමතකයි. යුද්ධේ තිබිච් කාලයේ අපේ ආනමඩුව ප්‍රදේශයේ දුෂ්කර ගමක, මේ ගමේ ගෙදරක හිටපු දරුවෝ දෙ දරුවෝ දෙන්නයි පිරිමි දරුවෝ දෙන්නම විතරයි. මේ දරුව දෙන්නම යුදහමුදාවට බැදිලා. මොකක් හෝ අවාසනාවකට, හඳවුරු දෙක රැකියාවන් කරමින් හිටපු සේවේ කරමින් හිටපු මේ දරුවූ දෙන්න එකම දවස ත්‍රස්ථවාදී ප්‍රහාරයන්ගෙන් මිය යනෝ. හිටිය රටේ දෙපොලක අය මල්ලි. හැබැයි එකම දවස මිය යනෝ. එකම දවසේ මියගියපු මේ සෙබලු දෙදෙනගේ මල සිරුරු දැන් ගෙදර ගෙනල්ල. ගෙදර සාලෙත් ඉඩ මදිී මේ දරුවෝ දෙන්නගේ මිනී දෙක තියල තියෙනවා සාලේ. අම්ම කම්මලට ඇතතියාගෙන බලාගෙන ඉවා. එක කඳුලක් වැටිලනෑ මේ අම්මගින්. මෙහෙම හොඳට ඊටපු අම්මළඟට කිට්ටු කරා ගමේ හිටපු ඉතිං ුව ඉන්නවානේ බණඳහන් දන්නවා කියාගත්තා ඌූදවිය පිරිසක්. න් තරම් බණ දන්නේ කියල හෙම හිතාගෙන ඉන්නවන් අනික්කයි එහෙමයි ඉන්නවා ගංවල. එතකම් බණ නෙමේ උන්දලා දන්නේ කවුරුහර කියපු දෙයක්. මෙහෙම උපස්සකම්ම කෙනෙක් අ හොඳින් හිටපු අම්මළඟට කිට්ටු වෙලා කියනවා. ඔහොම තමයියක් සංසාරය හැටි කරුමේ වලක් වන්න බෑ ඔය වගේ බණ කියාගෙන එනකොට අම් ගත් කටටම කිව්වා. පටාචාරාවටත් වෙච්ච දේවල් එක්ක නංගයේ මට මොකදද වෙලා තියෙනෙ කියලා. පස්සෙ ඔල බලනකොට ජීවිතයට ස්කෝල ිහිල්ලනෑ මලපොත අකුරක් දන්නේනෑ නමුත්තේ අම්මගේ හදවත හිත මනස මොන තරන්නන් දහමින් පෝෂණය වෙලා තිබුණද. කිසාගෝතමිය, මලදරුවක් කරය පින්නගෙන මැරිලා කියන එක දන්නේ නැතුව. ලොකු ලෙඩක් හැදුනා කියලා හිතාගෙන හිනාවෙන්නේ නෑ දරුවවා කතා කරන්නේ නෑ කිරිබොන්න නෑ ගත් සීතල වෙලා එන්ඩෙන්ට ඉදිමෙනවා වගේ. ඉසාගෝතමී දන්න මින් මැරුණ කියලා. ඇයි දන්නවාද. කෙසා ගෝතමි කවදාවත් මළෙවල්ලොල ගිහිල්ල නෑ. අපත් තින්නවා මැරෙන්නෑ කියලා හිතාගෙන මළගෙදරකට ගොඩ වෙන්න ඇතිව්දව. එ එදා බුදුන්ගේ දවස විතරක් නෙමේ. අද වැඩි දෙැන් තමන්ට එවැනි විපතක් වුණහම මොන අම්මද තමන්ගේ ජීවිතය සංසන්ධනය කරන්නේ කිසා ගෝතමිත් එක්ක. පටාචාරාවට එකම දවසේ ස්වාමිපුරුෂයා දරුවෝ දෙන්නා අම්මතාත්තා සහෝදරයා උන්හිටි තැන් එවිතරක් නෙමේ ය ඔක් කෝම ඉවසගත්ත හැකි කාන්තාවට කාන්තාවකට ඉවසන්නම බැරිදෙත් අහෙමිවුනා මොකක්ද. ඇඳවත ඇදිවතත් අහෙමි වුනා එකම දවසේ බලනග කොච්චර දේවල් නැතිව වුණාද. ඒත් බුදුබන පදයක් අහලා නෙවුනා සැනසුනා. ඒ ජීවිතේ තමන්ග ජීවිතයට බද්ධ කරගෙන පටාචාරාවට වෙච්ච දෙයක්ත් එක්ක නංගියයේ. මට මේ මොකක්ද වනේ කියන්න පුළුවන් අම්මල අපිට හිටියන්. කිසා ගෝතමිත් මෙහෙම අඩන්ඩ ඇති නේදක්්‍ය කියලා අහපු එහෙම අහලා තමන්ගේ මලදරවා වෙනුවෙන් ලයසහැල්ලු කරගත් අම්මලත් හිටියා. දැන් අපි මනස පෝෂණය කරන්න මොනවගෙන්ද. දැන් අපිට පුළුවන් ද අපිට ඔය වගේ විපත්තියක් ආපුහාම. අරයටත් එහෙම වුණා නෙහින්ද මටකමන් නෑ කියලා හිතා දාගන්න. අරනාටිය මෙයාටත් මෙහෙම උනානි කියල මගේ හිතා හදාගන්න පුළුවන්ද. බැහැ. ඒ හරිතාව කාලිකයි. මනසිං දහම පෝෂණය වෙලා තිබුණ නං පූරණය වෙලා තිබුණ නම් ඔබට මහපොලවෙ පස් කන්න වෙන්න නෑ විපතකදි. මහාසාගරයේ කඳුළු මදි වෙන්න නැහැ ඔබට. විපත්තියකදී මොකද ඔබේ මනස්ස පෝෂණය වෙලා තියෙනවා දහමින් ඔබ තුළ ගොඩාක් චරිත කතා ඔබ වටා පෙළ ගැහිල තියනවා ගොඩ ගැහිල තියෙනවා ඒ ඔබේ සහෝදරයක් හැටියට ඒ ඔබේ සහෝදරියයක් හැටියට ඒ ඔබේ ඥාතිවරයක් හැටියට ගොඩාක් දෙනෙක් අපි වටායිඉන්නවා මේ බෞද්ධ සාහිත්‍යය තුළ අපිට වඩා නොවිදිනා දුක්විඳලා අවසානට සැනසිච්ච මිනිස්සුන්ගේ ජීවිත අපි කිය එව්වා. අපි අපේ ජීවිතට බද්ධ කරගත්තා එයාල අපේ සහෝදරය වුණ සෝපාකත්තා අපේ සහෝදරේක. අංගුලිමමාලත්ත එෙමයි. සහෝදර සහෝදරියෝ ටිකක් හිටියා අප අපිට වඩා දුක්විඳපු. අපේ වෙනස්ස තමයි? ඒ පිරිස අපිට වඩා දුක්වින්ද අපිට වඩා පවු්ලා හැබයි අපි තරම් බනෑහුවනෑ සැනසනා. අපි එච්චර පව්කරලනෑ හැබැයි ඊට වඩා බණ අහනවා තාමත් විඳවනෝ. මේක මහ පුදුම දෙයක් බලන්නකෝ. අපි එච්චර පව් කරලත් නැත්තම්. ඊටත් වඩා බනත් අහනව නම් අපිට මීට වඩා ඉක්මනින් ගැලවෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම එකක් නෑ දැන්නේද. අපි තව තව හිරවෙනවා මොකද හේතුව මනස දහමයින් පෝෂණය වෙලානේ. එළඟට දම්මා සුකා පරගත්ති. හිතන්න මේ ලෝකෙ තියන ලොකුම සැපට ධර්මය කියලා. අපි හිතනවා මහා මන්දිර යානවාහන කෑමබීම ඇඳුම් පැළඳුම් මේවතමා සැප කියලා. දන අවුදු කීපයකට කලින් අනු හදදෙනෙක් පොරොත්තු ලේඛනේ හිටියා අභ්‍යවකාශය රවුමක් යන්න. ඒ ගිහින් ආව කියල ඒ බලාපොරොත්තු සපලවනා කියලා ඇතිවීමක් තියෙනවාද. නෑ. එම ඇතිවීමක් නෑ. තව කොහේරි එක්කන් යනවාකිවොත් තවත්යයි. හඳට යනවාකිවොත් හඳටත්යයි. හරු ෝක යන්න එනවා අපිත් එ එකක් ගියපු ගමන් ආ අපපො වෙනවා බයිව්ඩපාකිවොත් ඒත්යයි ඇයි නොතිත්තාශාව එකයන්නේ කෙලවරක්න. සැ සැප සැප කියල හිත නොමේ වගේ කෙලවරක්නේ. හැබැයිම් ලෝකෙතියන රස්සවත්ම කෑමකන ලස්සනම ඇඳුම් අඳන වටිනාම ආභරණ පලදින වටිනාම වාහනෝල ගමම් බිමං යන මිනිස්සුතුන් ජීවිතයක පැත්තක් කඩාගෙන වැටිච්චාහම දුවන්නේ පන්සලට බණ අහන්න කලින් අනේ අර බෝධියළඟට ගිහිල්ල. බෝධින් වහන්සේට පැන් කලයක් වක්කරද්දි. මලප පහන පූජකරද්දි. බෝධි පූජාවක්ති අද්දි ගාතාවක් කියවන කොට. අර බෝධින් වහන්සේගේ හෙල්ලෙන එක බෝ කොලේක තියෙන සැනසිල්ල තමන්ගේ මුළු ජීවිතයේ තුළම තිබ්බි නෑ. පිරිට්ටිකක් ඇහැනකොට අපිට දැනෙන සුවය. ජීවිතයේ තුළ තිබෙන. ඒ නිසා හිතන්න පින්වතුනි බණපදයක් අහනකොට මොනතරන්සුවයක් සැනසිල්ලක් ලැබෙනුවද. ඕක මුළු ජීවිතේම ඔබට ලැබුණද. මෙච්චර කාලයයක් ජීවත්වෙලා හොය එපු ජීවිතය තුළ බණපදයක් අහනකොට ලැබිච්ච සැනසිල්ල ඔබට ලැබුණද. ඔබ බෞතික දේවල් එක්ැස් කරලා ලෞකික සැප බලාපොරොත් වනාා හැබැයි ඔබට එක ලැබුණි නෑ. ඔබට ලෝකෝත්තර සුවයක් ලැබෙන මොහොතක ජීවිතේ කඩාගෙන වැටිච්ච මොතක බණපදයක් අහන්න ලැබිච්ච ොහොතක ඔබට අර සියල්ලක්ම පැත්තකට දාලා අර බණපදයකින් ලැබිච්ච සැනසිල්ල මොන තරද කියලා. ඔබ තේරුම් ගත්තනේද. එනන් දම්මා සුකාපරංගත්ති ධර්මය තමයි උතුම්ම සැපය. ඔය ලෞකික භෞතික සැපසම්පත්තොල්ට වඩා. වටිනාම සැපය මේ ධර්මය. එළඟට ධම්ම මූලන් තිසම්පදම්. පිහතුනි මෙ ලෝකයේ ඉපදෙන සත්වෙකුට සම්පත්තින් තුනක් තියනවා. එක දෙක තුන කියලා පිළිවෙලට ගත්තුතුන් තුන්ගනි සම්පත්තිය තමයි දිවව්‍ය සම්පත්තිය. දෙවියෙක් වෙලා උපදින්න දි්‍ය ලෝකයක උපදින්න බනාහලා බණ දැනගෙන බන අවබෝධ කරගන්නට ඕනේ. බන අවබෝධ නොකරගත්තත් දිවියක් කලා උප දෙන්න පුළුවන් හැබැයි ධර්මය ආශ්‍රිතවෙන්න ඕනේ. පාරිලේය වනහිටපු ඇතයි වඳුරයි දෙන්නම දිවිය ලෝක ඉපදුුණා ධර්මය ආශ්‍රිත වුණ. දිවිය සම්පත්තිය ලබන්න හේතුවෙනි ධර්මය. එතකොට දෙවැනි සම්පත්තිය මනුස්ස සම්පත්තිය. ගක් මනිස්සු ඉන්න්නවා දිිය ලකයන්න දිවිය සැප සම්පත්තිය දඉන්න. හැබැයි දෙයනේ මනුස්ස සම්පත්තිය, දිව සම්පත්තිටට අවුතුම්. එකන මේ දෙවැනි කාරණාවටය සඳහන් කළින්. එක දෙක තුන කියල වර්ගී කරය කලො තුන්ගනි සම්පත්තිය, දිව සම්පත්තිය දෙවැනි සම්පත්තිය, මනුස්ස සම්පත්තිය. එතකොට පලවෙනි සම්පත්තිය නිවන් සම්පත්තිය. මනුස්සේ කට තමායි නිවන් දකින්න පුළුවන්න්නේ. මනුසයාගේ ජීවිතේ අවසාන පලේ බුද්ධ කියන තත්ත්වය දක්වා ගමන් කරවන්න පුළුවන්. එහෙවතැනක් මනුස්සලෝකි. මනුස්ස සම්පත්තිය මේ භවයක් භවයක් ගානයක් අපිට උරුම වෙන්න නම් බනාහලා බණ දැනගෙන, බන අවබෝධ කරගෙන බණට අනුව ජීවත් වෙලා තියෙන් ඕන. ඊළඟට පලවෙනි සම්පත්තිය, නිවන් සම්පත්තිය, නිවන් ඩකින්න නිකම් බෑණ. නිවන්දකින්න අනිවාරය බණ දැනගෙන තියෙන්න්න ඕනේ බන අවබෝධ කරගන්න ඕනේ. බණ නැතුව නිවන් අවබෝධ කරගන්න නම් ක්‍රමයක්තියන එතමයි පසේ බුදුරජාණන් වහන්සේ නමක් හැටියට. ඒකාලට බුද්ධසාාසනයක් නෑ හැබැයි තමන් අනෙන් අවබෝධ කරගන්නවා. තමන් තනෙන් අවබෝධ කරගෙන තවකාටවත් අවබෝධ කවල දෙන්නේ යන්න නෑ මොද හේතුව. අබුද්ධෝත් පාද කාලයකන පසේ බුදුරු පහල වෙන්නේ. එහම කාෙ මිනිස්ුන්ට ණය කිය ොත් පස්සක් කිය හ ේලවා. නිසා උන්හසේල අවබෝධ කරගත උන්හන්සේලා විඳිනෝමි සක්කා තවකෙනෙකුට අවබෝධ කරවල දෙන්නේ යන්නේෙනෑ. නිවන්දකින්න එහෙමනම් බණ අනිවාරයයි. බන ඇහුනැත්තන් නිවන්දකින්න බෑ ජීවිතය අවබෝධ කරගන්න සංසාරය අවබෝධ කරගන්න බණතියෙන්න්න ඕන බණ දැනගන්න ඕන. හනම් දම්මා සුකාපරං අත්ති ධම්ම මූලන් තිසම්පදන් ධර්මය තමයි මේ ත්‍රිවිධ සම්පත්තිය. දිවිය මනුෂ්‍ය නිවන් කියන මේ ත්‍රිවිධ සම්පත්තියම ලබාගන්න හේතුවෙන්නේ. නිවන් දකින්න පින්වතුනි බණහල මිසක් වෙන ක්‍රමයක් නෑ. ඒ නිසා මම බණදන්නවා කෙලා හිතාගෙන පැත්තකට වෙන්න එපා අහපු බණක් හරිකමන්නෑ නැවතවතාවක් ඇහෙනවා නම් ඔබේ බණ ටික අහන්න. බනාහලා නොදන්න දෙයක් දැනගෙන දන්නදේ තහවුරු කරගෙන ඔබ. නිවන් මාර්ගය ඇතුළ ගමන් කරන්න. සියලු ධානයන්ට වඩා උතුම් දාානය ධර්මය දන්දීම සිද්ධ කලා මූලික ධර්මදේශනාවේ මූලික අනුග්‍රහක දායකත්වේ දක්වන පින්වතුන්ගේ සියලු යහපත් වූ සිතු පැතුම් බපොරොත්තු ශ්චසිද්ධවේවා දෙවිදේවතාවන් වහන්සේලාටත් අපි සෑම සියලු දෙනාටමත් මේ පුුණනිශක්තියක හා සමානවත් පත්වීමෙන් ප්‍රාර්ථනීය බෝධයකින් උතුම්ම. නිවනින් සැනසීම සැලසේවා කියල ප්‍රාත්තනා කරගම් හැම කෙනෙකුටම තෙරුවන් සරණයි.